මෙම ඉකෝන් කියන සමාගමෙන් ගෙනෙන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20000 එයින් යම් ප්‍රමාණයක් ගෙනලා කොළොන්නාව පරීක්ෂණාගාරේ පරීක්ෂා කරා. පරීක්ෂා කරාට පස්සේ නියමිත ප්‍රමිතියෙන් තොරයි කියලා එම පරීක්ෂණාගාරේ නිර්දේශ කරා. එක වෙලාවක දමත්තන්ස් ලේකම්ර තීරණ ගන්න මේක එහෙනම් නතර කරන්න ඕන කියලා. එසේ තීරණයක් ගෙන තිබියදී නැවත තීරණයක් දෙනවා. එම තෙල් නැව ගොඩ බාන. ඒවා වෙළඳ පොළට නිකුත් කරනවාද නැද්ද කියලා තීරණය කරන්නේ පිරිපහදුවේ කරන ලද පරීක්ෂණයකින් අනතුරු. මම ඉතා වගකීමෙන් කියනවා මෙම පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20000 නිකුත් කිරීමට පෙර සපුගස්කන්ධ පිරිපහදුවේ පිරිපහදුවේ රසායනගාරේ පරීක්ෂා කරේ නැහැ. දැන් ආණ්ඩුව මේ තෙල් බාල තෙල් ගෙන්වීම සඳහා ගන්නා ලද මුළු ක්‍රියාදාමයම වහන්න හදන්නේ අමාත්‍යවරේ. ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි තත්වයක් විකෘති ලෙස කෘතිමව නිර්මාණය කරලා හදිසි තත්වයක් බාල තෙල් ගෙනල්ලා ත්‍රිවිල් රථ කාර් රථ බයිසිකල් එවැගේම පෙට්‍රල් සෙඩ් වල තිබෙන පොම්ප විනාශ කරලා තිබෙනවා. ඒ පිළිබඳව රජයේ කිසිදු වගකීමකින් තොරව ඉන්න මා දැක්කා අමාත්‍යවරයා කියලා තිබුණා.